හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම අප්‍රේල් 18 වැනිදා දක්වා වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයේ පසුගිය 4 වැනිදා අතුරුතහනම් නියෝගයක් නිකුත් කළා. සැමදා සමහන් සැමදා සුවෙන්. එය අනුව එම අතුරුතහනම් නියෝගයට අදාළ නඩුව කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ හමුවේ අද යළි කැඳවනු ලැබුවා. ඒ අනුව එම අතුරුතහනම් නියෝගය එළඹෙන මැයි මාස 9 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා. අද මේ නඩුවේ 1 සහ 2 විත්තිකරුවන් වෙනුවෙන් පෙර කලාසි ගොනු කෙරුවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් සහ පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා වෙනුවෙන් අදාළ වාර නියෝගය සම්බන්ධයෙන් විරෝධතා සඳහා දින ලබා ගත්තා අපි විසින්. මැයි 9 වෙනිදා මේ නඩුවේ විරෝධතා සඳහා නැවත කැඳවනවා. විරෝධතා ගොනු කරලා මේ නඩුවේ වාර නියෝගය ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන බලාපොරොත්තු වෙනවා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගිය 8 වැනිදා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එහිදී පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කරගත් අතර එහි මහලේකම් දුරේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජාතික සංවිධායක දුම්බින්ද දිසානායක මහතා වෙත බලය පවරා තිබුණා. එම තීන්දුව තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුම්බින්ද දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ අතර ඊට අදාළ ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට බහර දෙනු ලැබුවා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාද සිය පක්ෂයේ පසුගිය දිනවල සිදු කෙරුණු පත්කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට විරෝධතා ගොනු කර තිබෙනවා. නීතිඥ කුමාර්ගේ ඉදිරිපත් කර ඇති විරෝධතා මගින් පෙන්වා දී ඇත්තේ අදාළ පත්කිරීම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව සිදු විය යුතු බවයි. එනුව අද පෙරවරුවේ රැස්වන මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතයි. මෙවැනිම තත්ත්වයන් ඉතිහාසයේ අපේ පක්ෂයට අත් වුණා. මගේ පක්ෂ සමාජගත තහනම් කළ තියෙනවා, ලේකම් තනතුර තහනම් කළ තියෙනවා. නමුත් මම යන්න කලින් කියලා ගියා බොහොම පැහැදිලිව අපේ නායකතුමාට ඊළඟට පහර දෙන්නේ මේ අය කියලා. නමුත් ඒක අද වෙනකොට සිද්ධ වෙලා අවසానයි. එතුන්නුත් නවතින්නේ නැතුව ඔවුන් දැන් පක්ෂයේ බලය අල්ලා ගැනීම සඳහා වන ආණ්ඩුවේ ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් මම කනගාටු වෙනවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වගේ මේ පක්ෂයට නායකත්ව දුන්න නායිකාවක් මෙවැනි කුමන්ත්‍රණයකට නායකත්ව දෙන්න එතුමිය ක්‍රියා කිරීම සම්බන්ධ දාලා තියෙන නඩුව පළවෙනි වග උත්තරකරු අපේ පක්ෂ සභාපතිතුමා, දෙවන වග උත්තරකරු අපේ පක්ෂයේ ලේකම්තුමා, තෙවන වග උත්තරකරු නිමල් සිරිපාල සිල්වමැතිතුමා. දැන් අද සිද්ධ වෙලා තියෙන කාරණය තමයි පක්ෂයේ සභාපතිවරයා තහනම් කරන ලද නඩුවේ තුන්වෙනි විත්තිකරු. ඒ කියන්නේ එතුමටත් ඒ චෝදනා ඒ විදිහටම අදාළයි. හොර දේශපාලන මණ්ඩලයක් තියලා ඔහුව පක්ෂ සභාපති කරනවා. ඉතින් ඒක නිසා මේක බොහොම පැහැදිලිව ඉතාම කූඩ ලෙස සකස් කරන ලද කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීම. මේ පක්ෂයේ නායකයා හොඳ නැහැ කියලා මේ කොහොමත් ඉන්න මේ නිදි කුම්බා නායකයෙක් ගනනලා මේ පක්ෂේ නායකයා කරලා මේ පක්ෂය අරගෙන ගිහලා රයින් ලිකුමසිංහ මහත්තයාක ඔඩොක් කූඩු තියෙන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. බොහොම පැහැදිලිව මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ පක්ෂය වෙනුවෙන් කැපෙලා වැඩ කරන සූදානම් කියන පණිවිඩය අපිට දෙන්න අවශ්‍යයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.